තෙරුවන් සරණයි අයිබෝවන්. 11 ශ්‍රේණිය ඉගෙන ගන්න දුවේ පුතේ සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම සඳහා පිට ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. එතනදී විෂයන් 9කට අපිට මහන්සි වෙන්න සිද්ධ වෙනවනේ. ඉතින් ඒ හැම විෂයකම පාඩම් ගොඩාක් තියෙනවා. ඒ පාඩම් හැම එකක්ම පාඩම් කර කර ඉන්න අවසාන කාලේ විභාගයේ ලං වුණාට පස්සේ අපිට අමාරුයි අපහසුයි. ඒ නිසා ඔයාලට හොඳ ක්‍රමවේදයක් අපි හඳුන්වලා දෙනවා. ඒ තමයි හැම පාඩමකටම අදාළව තියෙන කෙටි සටහන් වැදගත් කරුණු මේ විදිහට කියලා දෙනවා මතක තියාගන්න පාඩම් කරන්න පහසු වෙන විදිහට. ඉතින් 11 ශ්‍රේණියේ කෙටි සටහන් බුද්ධ ධර්මයේ දෙවනි පාඩමේ කෙටි සටහන තමයි අපි දැන් සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. වැදගත් වෙන දේවල් ලියා ගන්නත් පුළුවන්. මේ වෙලාවෙම පාඩම් කරගන්නත් පුළුවන්. හොඳ අවධානයෙන් අහන්න ඕන. එතකොට ඔයාලට හරිම ලේසියෙන් පහසුවෙන් මේවා මතක තියාගන්න පුළුවන්. ඉතින් පළවෙනි ප්‍රශ්නේ ගිලණෙක් කියන්නේ එහෙම නැත්නම් රෝගියෙක් කියන්නේ කවුද කියන එක. දෙවනි පාඩම බුදුගුණ අනන්තය කියන පාඩම ගිලනුන්ට උපස්ථාන කිරීම කියන අනුමාත්‍රකාවක් යටතේ තොරතුරු කිහිපයක් අපිට දකින්න පුළුවන්. ඉතින් එතනදී ගිලනකු කියන්නේ කවුද කියලා ඉස්සෙල්ලාම මුලින්ම හඳුන්වා දීලා තියෙනවා. ගිලණෙක් එහෙම නැත්නම් ලෙඩෙක් කියන්නේ කවුද? අපි බලමු ලෙඩෙක් එහෙම නැත්නම් ගිලණෙක් කියන්නේ කවුද කියලා. කායික හා මානසික රෝගාබාධ වැළඳුණු පුද්ගලයා තමයි ගිලනා කියලා කියන්නේ. කායික ලෙඩ හැදෙන්න පුළුවන්. කායිකව රෝගී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මානසිකව රෝගී වෙන්න පුළුවන්. කායික රෝග සහ මානසික රෝග කියලා රෝග වැළඳීමේ අංශ දෙකක් තිබෙනවා. ඒ කායික රෝගයකට හෝ මානසික රෝගයකට හෝ පත්වෙච්ච කෙනෙක් ගිලණෙක් කියලා කියනවා. ඊළඟට සසර සැරිසරන සියල්ලන්ට විඳීමට සිදුවෙන ව්‍යාධි දුකටපත් වූ පුද්ගලයා ව්‍යාධි දුක කියලා කියන්නේ මේ ලෙඩ රෝගවලට පත්වීමේ දුක. ලෙඩ රෝගවලට පත්වීම. ඒ ලෙඩ රෝගවලට පත්වෙච්ච කෙනාට කියනවා ගිලනා කියලා. ලෙඩා කියලාත් අපි කියනවා. එහෙමනම් ගිලණෙක් කියන්නේ කායික මානසික රෝගාබාධ වැළඳුණු කෙනෙක්. සසර සැරිසරන සියලුම දෙනාට විඳින්නට සිදුවෙන ව්‍යාධි දුක කියන තත්වයට පත්වෙච්ච කෙනා තමයි ගිලනා කියලා කියන්නේ. ඊළඟට දෙවනි අංකය බලමු. දෙවනි අංකය යටතේ තියෙනවා බුදුරජාණන් වහන්සේ බුදුන් වහන්සේ රෝගීන්ට සියතින්ම උපස්ථාන කළ අවස්ථාවන් දෙකක් පාඩමේ සඳහන් වෙනවනේ. පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේට උපස්ථාන කරපු අවස්ථාව, සැරවගිඩි මතුවෙච්ච හාමුදුරන් වහන්සේට උපස්ථාන කරපු අවස්ථාව. ඊළඟට උදරාබාධයකින් පෙළුණු වික්ෂුන් වහන්සේ නමකට උදරාබාධයක් කියලා කියන්නේ උදර කියලා කියන්නේ බඩටනේ. එහෙනම් බඩේ අමාරුවක්. හැම දිනාටම බඩේ අමාරු හිම හැදෙනවනේ නිතරම. ඉතින් එක්තරා හාමුදුරන් වහන්සේ කෙනෙක්ටත් දරුණු විදිහේ උදරාබාධයක් බඩේ අමාරුවක් තිබුණා. ඒ බඩේ අමාරුව හැදිලා හිටපු වෙලාවේදී අනිත් භික්ෂූන් වහන්සේ මුන්වහන්සේට උපස්ථාන කළේ නැහැ. ඒකට හේතුව වුණේ මුන්වහන්සේ නිරෝගීව ඉන්න කාලයේදී අනිත් භික්ෂූන් වහන්සේලා ලෙඩ රෝග වලට පත් වුණාට පස්සේ පත්වෙච්ච වෙලාවන් වලදී කිසිම උදව්වක් උපකාරයක් උන්වහන්සේලාට කරලා නැති නිසා. ඉතින් පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේට උපස්ථාන කරපු අවස්ථාවත් උදරාබාධයකින් පෙළුණු භික්ෂූන් වහන්සේ නමකට උපස්ථාන කරපු අවස්ථාවත් කියන මේ දෙකම බුදුරජාණන් වහන්සේ තමන්ගේ අතින්ම උපස්ථාන කරපු අවස්ථාවන් දෙකක්. තුන්වෙනි අංකය නමින් තිස්ස වුණත් උන්වහන්සේ පස්සේ පූතිගත්ත තිස්ස තෙරුන් කියලා තමයි ප්‍රසිද්ධ වුණේ. පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ ඇයි පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ විදිහට ප්‍රසිද්ධ වුණේ? උන්වහන්සේගේ නම තිස්ස තෙරුන් වහන්සේ. පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ. උන්වහන්සේගේ සිරුරේ කුඩා බිබිලි හටගෙන අබෑට වගේ, ඊට පස්සේ මොර ගෙඩි වගේ, ඊළඟට බෙලි ගෙඩි තරමට ලොකු වෙලා සැරව ගෙඩි පුපුරලා මුළු ශරීරයම වන වෙලා කිය වන වෙනවා කියලා කියන්නේ තුවාල වෙනවා කියන එක. එහෙනම් ශරීරයේ ගෙඩි හටගත්ත, ශරීරයේ ගෙඩි හටගෙන ඒවා පුපුරලා තුවාල වෙච්ච ශරීරයක් වන වෙච්ච ශරීරයක් තියෙන ශරීරයක් බවට පත් වෙච්ච තිස්ස තෙරුන් වහන්සේ කියන අදහසින් තමයි
පූතිගත්ත තිස්ස තෙරුන් කියලා ප්‍රසිද්ධ වුණේ. උන්වහන්සේගේ සිරුරේ කුඩා බිබිලි හටගෙන ක්‍රමයෙන් නේවා විශාල වී සිරුර පුරා පැතිර ගිය බැවින් වන වූ ගෙඩි හටගත් සිරුරක් ඇති බැවින් තමයි පූතිගත්ත තිස්ස කියලා ප්‍රසිද්ධ වුණේ. හතරවෙනි අංකය. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා කැඳවලා කරපු විශේෂ අවවාදේ මොකක්ද? මහණෙනි, ඔබට දැන් මවක් නැහැ, පියෙක් නැහැ. ඒ නිසා මේ වගේ ලෙඩ රෝග වැළඳුණු අවස්ථාවේදී වැළඳුණු වෙලාවට එක එක්කෙනා අනිත් අයට සහයෝගයෙන් ක්‍රියා කරන්න ඕන. ලෙඩක් දුකක් හැදුනට පස්සේ පුංචි දුවලට පුතාලට මතක ඇතිනේ. දුවල පුතාලට මතක ඇතිනේ කොහොමද අපහසුවට පත්ුනේ කියලා නේද? ඉතින් ඒ වෙලාවට මුකුත්ම කරගන්න බෑ, කන්න බොන්න බෑ, හොඳින් හිතන්න බෑ, ශරීරයට ශක්තිය නැහැ. ඒ වෙලාවේ කාගේ හරි උදව්වක් උපකාරයක් අපිට ඕන වෙනවා. ඉතින් එහෙමනම් භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා මේ වගේ ලෙඩ දුක් හැදුනම අනිත් අයට උදව් කරන්න ඕන. නිරෝගීමත්ව ඉන්න අය, රෝගී වෙලා ඉන්න අයට උදව් උපකාර කරන්නට ඕන කියලා. ඊළඟට මගේ මෙම අවවාදේ පිළිපදින තැනැත්තා ගිලනුන්ට උපස්ථාන කරන්නෙක් වෙනවා කියලත් උන්වහන්සේ දේශනා කරනවා. මම මේ ප්‍රකාශ කරන ප්‍රකාශය යම්කිසි කෙනෙක් රෝගාතුරු වෙලා ඉන්න අයට උපස්ථාන කරමින් මම කියපු අවවාදේ පිළිපදිනවා නම් ඒ අය මට උපස්ථාන කරනවා, ගිලනුන්ට උපස්ථාන කරනවා කියලා සඳහන් කරනවා. ගිලනුන්ට උපස්ථාන කරන කෙනා මට උපස්ථාන කරන්නේය කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. මගේ මේ අවවාදයේ පිළිපදින තැනැත්තා ගිලනුන්ට උපස්ථාන කරනවා. ගිලනුන්ට උපස්ථාන කරනවා කියලා කියන්නේ බුද්ධෝපස්ථානයක් හා සමානයි කියන එක තමයි ඒකේ අදහස. පස්වෙනි අංකය. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ කායිකව රෝගී වූ අය සුවපත් කළ අවස්ථා විදිහට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රෝගී වෙච්ච අවස්ථාවේදී පිප්පලී කියන ගුහාවට වැඩම කරලා උන්වහන්සේ කච්චිතේ කස්සප කමනීයන් කච්චියාපනීයන් කච්චි දුක්ඛා වේදන මේ විදිහට කාශ්‍යප හාමුදුරන් වහන්සේකින් කොහොමද වේදනාව අඩුයිද, වේදනාව වැඩියිද, ඉවසගෙන ඉන්න පුළුවන්ද, ඔය විදිහට ප්‍රශ්න කිහිපයකුත් අහලා සත්ත බොජ්ජංග කස්සපත්තේර බොජ්ජංග සූත්‍ර දේශනාව විදිහට පිරුවානාපොත් වහන්සේ තුලත් මේ සූත්‍ර දේශනාව ඇතුළත් වෙලා තියෙනවා. කවුරු හරි රෝගාතුර තත්ත්වයට පත් වුණාම මේ බොජ්ජංග සූත්‍ර දේශනාවන් දේශනා කළාම ඉක්මනින්ම සුවපත් භාවය ලබා ගන්නත් පුළුවන්. ඉතින් සත්ත බොජ්ජංග දේශනාවන් පවත්වනවා මහා කස්සපත්තේර බොජ්ජංග පිරිස් සූත්‍ර දේශනාවෙන්. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කායිකව රෝගාතුරු වෙච්ච අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරපු අවස්ථාවක්. මුගලන් මහ රහතන් වහන්සේ අසනීප වූ අවස්ථාවක කලන්දක නිවාප කියන ස්ථානයේ තමයි මුගලන් හාමුදුරුව වැඩ හිටියේ. එතනට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මුගලන් තෙරුන් වහන්සේටත් මොග්ගල්ලාන තේර බොජ්ජංග සූත්‍ර දේශනාව පිරිස් සූත්‍ර දේශනාවෙන් සත්ත බොජ්ජංගය දේශනා කරමින් සුවපත් භාවය ලබා දෙනවා. ඉතින් මේ විදිහට ගිලනුන්ට උපස්ථාන කිරීම බුදුරජාණන් වහන්සේ තමන්ගේ අතින්ම ලෙඩ වෙච්ච අයට උපස්ථාන කරපු අවස්ථාවන් අපිට දැක ගන්නට පුළුවන්. අපිත් අපේ යාළුවෝ, දෙමව්පියෝ, වැඩිහිටියෝ කවුරු හරි ලෙඩ රෝගවලට පත් වුණාම ඒ විදිහට උපකාර කරන්න බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ගිලානෝපස්ථාන ගුණය අපේ ජීවිතයට එකතු කරගන්නට ඕන. හොඳයි, ඊළඟට අසරණ සරණ ගුණය කියන අනුමාතෘකාවක් තියෙනවනේ. ඒ කොටසට අවධානය යොමු කරලා අපි බලමු. 6 වෙනි අංකය. අප බුදුරජාණන් වහන්සේ දෛනිකව පැසළු යම් කිස ආරම්භයේදී මහා කරුණා සමාපatti සුවයෙන් වැඩ සිටිමින් සිදු කරන්නේ මොකක්ද? ඒ දවසේ කරුණා සමාපත්තියෙන් මහා ප්‍රඥාවෙන් පිහිට වෙන්න ඕන කාටද කියලා, එදින තමන් වහන්සේගේ පිහිට අනුග්‍රහය ලැබිය යුත්තේ කාටද කියලා තමයි අලුයම් කාලයේදීම බුදුරජාණන් වහන්සේ බලන්නේ. ඒ බලනකොට උන්වහන්සේ සමහර වෙලාවට දෙවිවරු, සමහර වෙලාවට මිනිස් ලෝකේ ඉන්න කවුරු හරි දකින්න පුළුවන්, තිරිසංගත ලෝකේ හිටපු කවුරු හරි අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා දැක්කනම් උන්වහන්සේ එතනට වැඩම කරනවා. ඒ විදිහට මහා කරුණා සමාපත්තියට සමවැදිලා පිහිට වෙන්න ඕන කාටද කියලා
දැකපු අවස්ථාවන් වල දෙවිවරුන්ට පිහිට වෙන්න මිනිස්සෙන්ට පිහිට වෙන්න තිරිසන් සතුන්ට පිහිට වෙන්නට අවස්ථාවන් ලබාගත් අවස්ථා තියෙනවා. හත්වෙනි අංකය නිබද්ද චාරිකා යනු විශේෂ පුද්ගලයෙක් හෝ පිරිසක් කරුණා සමාපත්තියෙන් සමවැදිලා දකිනවා පිහිට වෙන්න ඕනේ කියලා. කරුණා සමාපත්තියට සමවැදිලා අද කාටද පිහිට වෙන්න ඕනේ කියලා බැලුවට පස්සේ බුදුරජාණන් වහන්සේට පේනවා සමහර විට දෙවි කෙනෙක්ට හෝ සමහර වෙලාවට මිනිස් ලෝකේ ඉන්න කෙනෙක්ට හෝ එහෙම පිහිට වෙන්නට ඕනේ කියලා දැක්කට පස්සේ උන්වහන්සේ පා ගමනින්ම ඒ පිහිට විය යුතු කෙනා සමීපයට වැඩම කරනවා. ඒ පිහිට විය යුතු කෙනා ගාවට වැඩම කරලා පිහිට වෙනවා. අන්න ඒකට කියන්නේ නිබද්ද චාරිකා කියලා. කාට හරි ලෙඩ වෙච්ච කෙනෙක්ට අසරණ තත්ත්වයකට පත්වෙච්ච පුද්ගලයෙක්ට පිහිට වීම සඳහා වැඩම කිරීම නිබද්ද චාරිකා කියලා කියන්නේ. ඊළඟට අටවෙනි අංකය. අටවෙනි අංකය සත්හැවිරිදි සෝපාකට පිහිට වීම සඳහා වැඩම කිරීමට සිදු වුණේ සොහොන් බිමක මලමිනියකට තබා ගැට ගහලා සිටින අවස්ථාවේදී. සොහොන් බිමක තමන්ගේ සුළු පියා තමයි මේ මලමිනියකට තියලා ගැට ගහන්නේ. ඒ කාලේ මිනිහ අරගෙන ගිහිල්ලා කැලෑවට තමයි දාන්නේ. ඒ කැලෑවේ එදාම ගෙනල්ලා දාපු අමු මේ මැරිච්ච කෙනෙක්ගේ ශරීරයට තියලා තමයි සෝපාකව ගැට ගහලා තිබුණේ. ඉතින් ඒ විදිහේ මිනිස්සු මැරිච්ච මිනිස්සු ගිහිල්ලා දාලා තියෙන කුණු වෙලා එහෙම සමහර අය කුණු වෙලා ගිහිල්ලා මැරිලා ගොඩක් දවස් ගියපොයි ඒ වගේ තැනක බැඳලා ඉන්නකොට කොහොමනම් දුකක් දැනෙන්නට ඇත්ද? ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විතරයි මේ සෝපාකට පිහිටවීම සඳහා සොහොම් පිට්ටනියට සොහොම් පිටියට වැඩම කළේ. නවවෙනි අංකය සැඩොල් කුලේක උපත ලද සුනීතද බුදුරදුන් විසින් ගලවා සසුන්ගත කළා. සැඩොල් කුලේක තමයි සුනීත කියන දරුවා ඉපදිලා හිටියේ. කසල සෝදනේ තමයි සිදු කරමින් හිටියේ. ඔහුටත් පැවිදි භාවයේ ලබා දීලා බුදුරජාණන් වහන්සේ පිහිට වුණා. දහවෙනි අංකේ සොරුන් අතින් ගිලිහි වැටි තිබුණු කහවණු පොදියක් අහුලා ගැනීම නිසා කරදරයකට පත්වීමට ගිය අසරණ ගොවියෙකු බේරා ගැනීමට කෙතකට වැඩම කරනවා. දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් උදෑසනින්ම බලනකොට දකිනවා කහවණු පොදියක් තියෙනවා කුඹුරක වැටිලා. ඒ කහවණු පොදිය හොරු කණ්ඩායමක් විසින් රෑ මංකොල්ල කාලා ඒ බඩු අරගෙන යනකොට තමයි ඒ කුඹුරට වැටිලා තියෙන්නේ. ඉතින් ඒ කුඹුරේ වැඩ කරමින් හිටියේ මහලු පිය කෙනෙක්. ඒ පිය කෙනා මේ මුදල් පොදිය දැක්කේ නැහැ. ඒ නිසා සද්ද නැතිව තමන්ගේ කුඹුරේ වැඩ කරමින් ඉන්නවා. ඉතින් රාජපුරුෂයෝ ආවොත් එහෙම අනිවාර්යෙන්ම මේ මහලු පියතුමා වැරදිකාරයෙක් වෙනවා. ඒ නිසා බේරගන්නට ඕන කියලා හිතලා වැඩම කරලා ආනන්ද හාමුදුරන් වහන්සේ සමගින් ඒ ගොවියත් එක්ක කතා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මුදල් පොදිය තියෙන තැනට වැඩම කරලා ආනන්ද සර්පයා දුටුවේහිද එපමණයි ප්‍රකාශ කරන්නේ. එහෙම ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ සමග නැවත වැඩම කරනවා. ඉතින් රාජපුරුෂයෝ ටික අඩිපාරවල් දිගේ කොහොම හරි හොයාගෙන එනවා හොරු කණ්ඩායම කොහෙටද ගියේ කියලා. ඒ යනකොට අර මුදල් පොදිය සහිතව අර පියතුමා ඉන්නවා දකිනවා. ඉතින් එහෙම දැක්කට පස්සේ මොකද කරන්නේ? මේ පියතුමා අල්ලගන්නවා, හොරු අල්ලගන්නවා, මේ පියාව අල්ලගන්නවා, මේ ගොවියව අල්ලගන්නවා. අල්ලගෙන පහන දිදි අරගෙන යනවා. අරගෙන යනකොට ආනන්ද සර්පයා දුටුවේහිද ආනන්ද සර්පයා දුටුවේහිද කියලා මේ ගොවියා ප්‍රකාශ කරනවා. මෙහෙම කියන්නේ ඇයි කියලා ඇහුවම බුදුරජාණන් වහන්සේගෙන් ඒ ගැන අහගන්නට කියලා ප්‍රකාශ කරනවා. කොහොම හරි මේ ගොවියාව බුදුහාමුදුරුවෝ ගාවට අරගෙන ගියාට පස්සේ මේ ගොවියා වැරදි කරලා නැහැ, හොර කණ්ඩායමක් තමයි ඒ වැරද්ද කරලා තියෙන්නේ, ඒ නිසා මේ ගොවියාව නිදහස් කරන්න කියලා ගොවියාව නිදහස් කරනවා. 11වෙනි අංකයේ තමා හදා වඩාගත් දරුවන්ගෙන් නිසි සැලකිල් නොලැබීම නිසා ජීවිතයේ සැඳෑ සමයේ අසරණව හිටපු පියෙකුට දරුවන්ගෙන් නැවත සැලකිලි ලැබීමට අවස්ථාව සලසා දුන්නු ආකාරය ගැන බෞද්ධ සාහිත්‍යයේ කතා පුවතක් සඳහන් වෙනවා. සංයුත්ත නිකායේ සූත්‍ර දේශනාවක ඒ පියතුමාට මව්පියන්ගේ ගුණ පිළිබඳව උගන්වපු සූත්‍ර දේශනාවත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින්
ඒ විදිහේ කරුණු අසරණයන්ට පිහිටවීමේ අවස්ථාවන් පිළිබඳව අපිට මතක තියාගන්නට වෙනවා. අපිටත් පුළුවන් ඒ වගේ අසරණ තත්ත්වයකට මොකක් හරි කරදරයකට පත්වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අපිට පුළුවන් ආකාරයකින් උදව් උපකාර කරන්න. අකාල උපද්‍රව නිසා මරණයට නියමිතව සිටි මිනිසුන් මිනිස් ජීවිත බේරාගත් අවස්ථා සත්‍ය විරිදි වියේදීම යක්ෂයෙකුට බිලිවීමට හිටපු ආලවක කුමාරයාත් දීගායු කුමාරයාත් පිහිට වෙලා ආරක්ෂා කරගත් අවස්ථාව බේරාගත් අවස්ථාව ආලවක යක්ෂයා මේ ගොදුරු කරගන්න හිටපු හත් හැවිරිදි කුමාරයෙක් තමයි හත්තාලවක කුමාරයා කියලා කියන්නේ. එහෙම නැත්නම් ආලවක කුමාරයා දීගායු කුමාරයා කියලා කියන්නේ දවස් 7කින් මරණයට පත් වෙන්න හිටපු කුමාරයෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිත් දේශනාවන් පවත්වලා ඒ කුමාරයාවත් අවුරුදු 120ක් ආයුෂ ලබන තත්ත්වයට පත් කළා. ඊළඟට ස්වාමි දියණියගේ හිංසා පීඩා විඳ දරා ගැනීමට නොහැකිව තමන්ගේ ජීවිතය හානි කරගන්නට පිහිට උත්සාහ කරපු කෙනෙක්ට කාන්තාවකට රජ්ජුමාලාවට පුත්‍රජානන් වහන්සේ පිහිට වෙච්ච අවස්ථාව. ඊළඟට කර්ම ශක්තිය මත ජීවිත අහිමි වූ බොහෝ දෙනෙකු මිය යෑමට පෙර ඔවුන්ගේ ජීවිත සැපවත් කරලීමට බුදුරජාණන් වහන්සේ කටයුතු කරපු අවස්ථා මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා චත්තමානවක ඒ වගේම පේසකාර දියණිය බාහ්‍ය දාරුචීය තෙරුන් වහන්සේ බාහ්‍ය දාරුචීය රහතන් වහන්සේ බාහ්‍ය දාරුචීය රහතන් වහන්සේ ගිහි රහතන් වහන්සේ කෙනෙක් මට්ට කුණ්ඩලී චත්තමානවක පේසකාර දියණි බාහ්‍ය දාරුචීය රහතන් වහන්සේ කර්ම ශක්තිය මත ජීවිත අහිමි වෙලා මරණයට පත් වෙන්න ආසන්නව ඉන්න වෙලාවේදී පිහිට වෙච්ච අවස්ථා හතරක් මට්ට කුණ්ඩලී චත්තමානවක පේසකාර දියණි සහ බාහ්‍ය දාරුචීය කියන අවස්ථා. බුදුරජාණන් වහන්සේ තිරිසන් සතුන්ටද පිළිසරණ වූ අවස්ථා යුද ජයග්‍රහණවලදී විශේෂ මෙහෙයක් කළ උදේන් රජතුමාගේ භද්‍රවතිකා කියන ඇතින්න පැත්තකට දාලා හිටියා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ ඇතින්නට නැවත වතාවක් ඒ සත්කාර ලබා දෙන්නට රජතුමාව යොමු කරවපු අවස්ථාව. ගැරඬියෙකුට හිංසා කරන දරුවන් පිරිසකට එම ක්‍රියාවේ ඇති අනිසි ප්‍රති විපාක පිළිබඳව පහදා දී ඒ සත් ගැරඬියාව නිදහස් කරන අවස්ථාව. ඊළඟට මඟතොටදී අපට විවිධාකාරයෙන් හමුවන අසරණ අය, යාචකයෝ, ශරීරාබාධ තියෙන අය, වයස්ගත වෙච්ච පුද්ගලයෝ, ඇස් නොපෙනෙන අන්ධ පුද්ගලයෝ, ඔය විදිහට අසරණ තත්ත්වයට පත් වෙන අය අපිට හමු වෙන්න පුළුවන්. එහෙම හමු වෙච්ච වෙලාවට අපිට පිහිට වෙන්නට පුළුවන්කම තියෙනවා. පුරසදම්ම සාරතී ගුණේ, පුරසදම්ම සාරතී ගුණේ නවරහදී බුදුගුණවල පුරසදම්ම සාරතී ගුණයත් ඇතුළත් වෙනවා. අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මිනිස්සු තිරිසන් යක්ෂ දේව බ්‍රහ්මාදී සියලු සත්ව සමූහය අතුරින් නොහික්මුණු පිරිස් හික්මවා ගැනීමේ හික්මවීමේ ලක්ෂණය ගුණය තමයි පුරසදම්ම සාරතී. හික්මවී නොහැකි මිනිස්ය තිරිසන් යක්ෂ දේව බ්‍රහ්මාදී සියලු සත්වයන් දමනය කිරීමේ උතුම් වූ ගුණය තමයි පුරසදම්ම සාරතී ගුණේ. නොහික්මුණු පිරිස් හික්මවා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ භාවිත කළ ආධ්‍යාත්මික ගුණයන් මොනවද? කරුණාව, මෛත්‍රිය, ඉවසීම, ප්‍රඥාව කියන ගුණධර්ම. කරුණාව, මෛත්‍රිය, ඉවසීම, ප්‍රඥාව කියන ගුණධර්ම පාවිච්චි කරලා තමයි බුදුරජාණන් වහන්සේ දමනය කළ නොහැකි පුද්ගලයන් දමනය කරන්නේ. 19 වෙනි අංකය මෙකී බුදුගුණ ඉවසීම, කරුණාව, දයාවාදී මේ ගුණ මත පිහිටා දමනය කරපු පිරිස් කවුද? අඟුලිමාල, ආලවක යක්ෂයා, සුචිරෝම කරරෝම වැනි යක්ෂයෝ, නාලාගිරි හස්තිරාජයා, විවිධ අන්තගාමී මතිමතාන්තර හෙවත් දෘෂ්ටිවාද කරපින්නාගෙන හිටපු මහන බමුණෝ, සච්චක නිකණ්ඨ පුත්‍රයා, උපාලි ගෘහපතියා, තුම්බෑ ජටිලයෝ, ඒ විදිහට විවිධ ආකාරයේ දෘෂ්ටිවාද මත ක්‍රියා කරපු දමනය කරන්න නොහැකි තරමටම අන්තගාමී විහිටපු පිරිස් බුදුරජාණන් වහන්සේ දමනය කළා. බුදුරජාණන් වහන්සේ විසින් දමනය කරනු ලැබූ බොහෝ දෙනා පිළිබඳ තොරතුරු ගුරුලුගෝමීන් විසින් රචනා කරලා තියෙන අමාවතුර කියන සාහිත්‍ය ගද්‍ය කෘතියේ අන්තර්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දමන කතා දමනය කරපු පුද්ගලයන් පිළිබඳව සඳහන් වෙන සාහිත්‍ය මූලාශ්‍රයක් තමයි අමාවතුර කියන සාහිත්‍ය මූලාශ්‍රය.
එහි හතරවන පරිච්ඡේදයේ ආරම්භයේදී එසේ දමනීය කරනු ලැබූ අය පිළිබඳව සඳහන් වෙනවා. අපි බලමු ඒ පාඨයේ මෙසේ බුදුහු දේවරම් වෙහෙර දහම් අමා වහරේ වස්වමින් වැඩවසන වූ තුන් ලෙව්හි තුන් ලෝකේහි සැරිසරු උපාලි ගෘහපතිහු උපාලි කියන ගෘහපතියා ඒ වගේම කූටදන්ත බමුණා කූටදන්ත ඈ බමුණුත් අජාසත් ඈ රජුණුත් අජාසත් රජතුමා අඟුල්මල් ඈ සොරුණුත් අඟුලිමාල හොරා සබිය ඈ පරිබ්‍රාජක යා පරිබ්‍රාජකයා සච්චක ඈ නිවටුණුත් සච්චක කියන සච්චක කියන පුද්ගලයා පාටික කියන පුද්ගලයා දීග දිගම්බර කියන පුද්ගලයා ඊළඟට සච්චබද්ද ඈ ජටිල ජටිලයා පාවාරික තවුසා සාක්‍ය පුත්‍ර ඈ මහන මහනුත් සාක්‍ය පුත්‍ර ඈ මහනුත් ඒ කියන්නේ තුල්ලතිස්ස හාමුදුරන් වහන්සේ වගේ අය ඊළඟට නන්දෝපනන්ද ඈ නාගරජුනුත් නාලාගිරි ඈ ඇතුණුත් ආලවක ඈ යකුණුත් රාහු ඈ අසුරයනුත් සක්දෙව් ඈ දෙවියනුත් බක ඈ බ්‍රහ්මුන් බමුණුත් ඔය විදිහට දමනය කරපු අය කිහිප දෙනෙක් පිළිබඳවම සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒවා සටහන් කරලා මතක තියාගන්නට වෙනවා. අමාවතුර කියන සාහිත්‍ය ග්‍රන්ථයේ සඳහන් වෙන දමන කතා කියන කොටසේ බුදුරජාණන් වහන්සේ දමනය කරපු අයව සඳහන් වෙන තැන. මේ සියලු දෙනා දමනය කරන ලද්දේ බුදුරදුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය හා ගුණ බලමහිමේ කරුණාව, ඉවසීම, ප්‍රඥාව ඒ වගේ ගුණයන් වලින්. 23 උන්වහන්සේගේ පුරුසධම්මසාරති ගුණය තුලින් පිළිඹු වන්නේ නොහික්මුණු දරදඬු සත්වයින් හික්මවා ගැනීමට දඬු මුගුරු අවියායුධ හෝ සැඩපරුස වචන භාවිත කිරීම අනවශ්‍යයි කියන එක කරුණාව ඒ වගේම ප්‍රඥාව ස්ථානෝචිත ප්‍රඥාව ඉවසීම වගේ ගුණයන් තමයි වැදගත් වෙන්නේ. එම චරිත ලක්ෂණ ඇති පුද්ගලයන් සංවරශීලී වචන හා උපක්‍රමශීලී ක්‍රමවේද මගින් සංසුන් කරගත හැකි බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට තාදී ගුණේ අටලෝ දහමින් කම්පා නොවීම තමයි තාදී ගුණේ කියලා කියන්නේ ලාභාලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක කියන කරුණු අටින් උද්දාමයටපත් නොවීම සහ දුකටපත් නොවීම කියන කරුණු දෙකම තාදී ගුණය. ලාභයෙන් යසසින් ප්‍රශංසාවෙන් සැපතින් උද්දාමයටපත් නොවීමයි අලාභයෙන් අයසින් නින්දාවෙන් දුක් පීඩාවලින් අසහනයටපත් නොවීම සෑම විටම මධ්‍යස්ථව සියල්ල දරා ගැනීම තමයි තාදී ගුණය කියලා කියන්නේ. ලාභාලාභ යස අයස නින්දා ප්‍රශංසා කියන මේ අපි කැමති සහ අකමැති දේවල් වලට පත් වෙලා පීඩාවට පත් නොවි කටයුතු කිරීමේ හැකියාව තමයි තාදී ගුණය කියලා කියන්නේ. ඊළඟට එයම අකම්පිය ගුණය ලෙසද හැඳින්වේ. තාදී ගුණයටම කියන විශේෂ නමක් තමයි අකම්පිය ගුණය කියන එක. අකම්පිය ගුණය බුදුරදුන්ට ලාභ ලැබුණු අවස්ථා විදිහට අපිට දක්වන්නට පුළුවන්. කොසල් මහරජතුමා ලබා දුන් අසදෘස මහාදානෙ කිසිම දවසක එවැනි දානයක් කිසිම කෙනෙක්ට දෙන්න බැරි වුණා. අනේපිනු විසාකාවැනි ප්‍රභූවරුන් ජේතවනාරාමයේ පූර්වාරාමයේ වගේ විශාල ආරාම පූජා කරනවා. ඊළඟට දානමානාදී මෙන්ම වටිනා සිවුරු පිරිකරද උන්වහන්සේට ලැබුණු අවස්ථාවන් තිබෙනවා. බුදුරජාණන් වහන්සේට ලාභ පමණක් නොව අලාභ ලැබිච්ච අවස්ථාවන් තියෙනවා. ඇතැම් විටක කටුකාහාර වළඳමින් පාංශුකූල චීවර පරිහරණය කරමින් රුක්මුල් පර්වත හෝ සොහොන් භූමිවල කල්ගත කරන්නට සිද්ධ වුණා. උදේ බමුණාගේ ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවක පිරිස 12 වෙනි වස් කාලයේ වේරංජාවේ ගත කරන්නේ. එෙහිදී අස්ව වෙළඳුන් පිරිසක් ලබා දුන්නු ජව කියන කටුක ආහාරයෙන් යැපෙන්නට බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිසට සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාළේ අනුන් මට දොස් කියතොත් ඒට ඔබ කෝප නොවිය යුතුය, අසතුටු නොවිය යුතුය, අමනාප ඇතිකර නොගත යුතුය. එවැනි විටක ඔබ කෝප වුවහොත් අනුන් කියන දේ සත්‍යද අසත්‍යදැයි දැනගැනීමට නොහැකිය. එසේම මහණෙනි අනුන් මගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත් එයින්ද ඔබ බලවත් ප්‍රීතියට නොපැමිණිය යුතුය. සොම්නස්ව ප්‍රීතියෙන් මුසපත් නොවිය යුතුය යනුවෙන්. ඒ විදිහට මුසපත් වුණොත් එහෙම ඒත්
ඒ දේ හරියට තේරුම් ගන්නට බෑ. ඒ වගේම කෝපයට පත් වුනොත් ඒත් ඒ කියන දේ හරියට තේරුම් ගන්නට බැරි වෙනවා. ඇතැම් ආගමික පිරිස් බුදුරදුන් අපහාසයට හා අපකීර්තියට ලක් කිරීමට විවිධ කූට උපක්‍රම යෙදුවා. සුන්දරි පරිපරාජිකාව හා සම්බන්ධ සිදුවීම් මරලා ජේතවනාරාමේ මල්ගොඩේ සංගවලා තිබුණා. මාගන්දියාගේ හා චින්චි මානවිකා චින්චා මානවිකාවගේ නින්දා අපහාස සිදු කිරීම ආකෝස භාරද්වාජ කසී භාරද්වාජ වැනි බ්‍රාහ්මණයෝ බුදුරජාණන් වහන්සේට අපහාස කරපු අවස්ථාවන් භාරතීය සමාජය තුළ බුදුරදුන් ප්‍රශංසාවට ලක් කරන්නන්ගෙන්ද යසස වර්ධනය වන අයුරින් ක්‍රියා කරන්නන්ගෙන්ද අඩුවක් නොවිය. ඒ බව ආගමික නායකයන් වෙච්ච සෝනදණ්ඩ බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රශංසා කරපු අය චංකි බ්‍රාහ්මණය පොට්ටපාද වැනි බ්‍රාහ්මණය ඊළඟට පොට්ටපාද පිරිවැජියා චංකි සෝනදණ්ඩ පොට්ටපාද වගේ අය බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රශංසා කරපු අය. බුදුරජුන්ගේ සේවය අගයමින් ප්‍රශංසා කළ වූවන් කෝසල බිම්බිසාර වැනි මහරජවරු ඊළඟට අනේ පිඩු සිටුතුමා විසාකා වැනි ශ්‍රාවක ශ්‍රාවිකාවු අටලෝ දහමින් කම්පා නොවී කටයුතු කිරීමට යමෙකුට හැකිනම් ඒ දියුණුව ඇති කරගත් කරන කරුණක් බව මහා මංගල සූත්‍රයේ දක්වනු අටලෝ දහමට කම්පා නොවීම මංගල කාරණාවක් විදිහට දක්වන අපේ ජීවිතයේ මනවින් ගොඩනගා ගැනීමට අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණේ හෙවත් තාදී ගුණේ වෙසසින් උපකාරී වෙනවා අපිට ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් කිසියම් විභාගයකින් අසමත් වුණාම අපි ඒක දුකටපත් වෙනවා නම් විභාග හෝ තරග ජයග්‍රහණයක් ලද පසු උද්දාමයටපත් වෙනවා නම් නින්දා අපහාසවලට මුහුණ දීමට සිදු වීම ඒ වගේ අවස්ථාවකදී අපි දුකටපත් වෙනවා නම් ප්‍රශංසාවක් ලැබුණු විට එයින් උද්දාමයටපත් වෙනවා නම් අපි හොඳ සමබර වූ මනසක් තියෙන මිනිස්සු නෙවෙයි. ඒ නිසා මේ වගේ අවස්ථාවන් වලදී අපි මධ්‍යස්ථ හිතක් ඇතිව ඒ සිදුවෙච්ච කාරණාව පිළිබඳව අවබෝධයෙන් ක්‍රියා කරන්නට පුළුවන් නම් අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. මම හිතන්නේ බුදු ගුණ අනන්තය කියන පාඩමට අදාළව අපි මතක තබා ගත යුතු අවධානය යොමු කළ යුතු කරුණු සියල්ලක්ම ඉතාමත් හොඳින් පැහැදිලිව අපිට තේරුම් ගන්නට පුළුවන් ආකාරයට අපි මේ සාකච්ඡාව තුළින් කියලා දුන්නා. අපි ඊළඟට ඉතාමත් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා 11 ශ්‍රේණියේ කෙටි සටහන් බුද්ධ ධර්මයේ 3 වෙනි පාඩමට අදාළව සටහන ඉදිරිපත් කරන්නට. ඒ වගේම 10 ශ්‍රේණිය සහ අනිකුත් ශ්‍රේණි වලට අදාළ සටහනුත් අපගේ පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව ඔස්සේ ඔබට නරඹන්නට පුළුවන් බවත් මතක තියාගන්න. නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒ අයටත් ඒ පිළිබඳව දැනුවත් කරන්න. ඒ වගේම උසස් පෙළ විභාගයට අදාළ ඇතැම් විෂය කොටස් වලට අදාළවත් අපි මේ විදිහේ සටහන් ඉදිරිපත් කරනවා. ඒ පිළිබඳවත් හොඳින් මතක තබා ගන්න. එහෙමනම් ඊළඟ සාකච්ඡාවෙන් ඉක්මනින්ම හමු වීමේ බලාපොරොත්තුවෙන් මේ සාකච්ඡාව නිමා කරමු. තෙරුවන් සරණයි.